එතකොට එයා එනකොට අපි මොකද කරේ? අපි බාරගත්තා. එයා යනකොට අපි යන්න දුන්නා. අද ආවම ආයෙත් බාරගත්තා. අද යනකොට ආයෙත් යන්න දෙනවා. ආයෙ එනකොට ආයෙත් බාර ගන්න. ඒක මොකක්ද කියන්නේ? අනාත්මයි. මොකද්ද? අනාත්මයි. අපිට ඕන දේ වෙන්නේ නෑ. ඔබමයි ආවේ. ඔබමයි යන්නේ. මා එතන මෙහෙමයි. ඕන සින්දුවලක් තියෙන එක. ඔබ වරෙන් එතකොට බාර ගන්න. ඔබ යනවනම් ඵලයක්. මම එන්නේ නැහැ පස්සෙන්. එහෙම අභිමානයක් තියෙන්න ඕනේ. ඒක තමයි පෞරුෂය කියන්නේ. දැන් සමහර මිනිස්සු අඬාට පස්සේ යනවනේ. දැන් ගෑනු කෙනා එනකොට ආදරෙන් පිළිගන්නවා. යනකොට අනේ මැනිකේ යන්න එපා කියලා පස්සේ යනවා. දැන් ඔහොම අම්බලන්තර ටවුන් එකේ මැද්දේ ඔහොම වැඩක් වුණා. හරිද? අපි දැන් වාහන යනකොට මේ නෝන යනවා ඉස්සරහයි. මේ මිනිහා ගිහලා අතින් අදිනවා. හැරුණ ගමන් දුන්න ඔලුවට කුඩෙන් ගැහුවා. කුඩේ කැඩනකම් ගැහුවා. බලනකොට තමන්ගේම මිනිස්සයා. දැන් මේ තරහ වෙලා යන ගෑණි යන්න දෙන්න එපායි. තරහෙන් යන්නේ. මරන්න උනත් පුළුවන් වෙලාවට පොල්ලක් කරේ වුණා ඒත් ගහනවා. ඉතින් ඒත් වැඳ පස්සෙන් යනවා. පිරිමි කමර නින්දාවක් නෙමෙයිද? කෝ පෞරුෂය? පෞරුෂය නෑ. පෞරුෂය කියන්නේ මොකද්ද? එනවනම් වරෙන් යනවනම් ඕ ඵලයක්. මං හිතන්නේ හැමෝටම එහෙම කියන්න පුළුවන්. නමුත්තර වීරයවන්ත පුරුෂයන්ට එහෙම කියන්න පුළුවන්. දැන් ඔය අදාපු සයන්නාසෙ මට ඒ කතාව කිව්වා. ඉතින් නෝනට අසනීප වෙලා තින කොට විවාහ වුණාට තරුණ කාලෙම 30 ගණන් වල. ඉතින් ගර්භාෂ ගෙඩියවිල් ඒවා කපල හරි ගියේ නැති දැන නෝනම කිව්වලු මේක හරියන්නේ නැහැ. ඔයා වෙන කෙනෙක් බැඳ ගන්න මං යනවා ගෙදර. ඒක ඉතින් හොඳ තීරණයක්. මොකද Taman නිසා තව කෙනෙක් දුක් විඳිනවයි කියලා අන්තිමට එන්න කියලා බැරිම තැන සයන්නාසට තේරුණාලු මේක දුකක්. එන්න කියන එකත් දුකක් එයාටත් එන්න නැති එකත් දුකක්. දැන් මේ කියන එක අහන් ඉන්න එක එයාට දුකක්. ඇයි එන්න කියන කොට කරදරයන්නේ. අන්තිම රුණාසේ සියල්ල අත්හැරියා. දැන් අද ඇවිල්ලා ඔය ලස්සන ටිටි. ඒ මොකද? ආස්වාද හේව්වා. ලැබුණා. හැබැයි ඊට වඩා මොනවද ලැබුණේ? එළියට එක්ක. ආදීනව ලැබුණා. දැන් බඩ කපනවා කියන්නේ මොකක්ද? ආදීනවනේ. අම්මලා ගහ ගන්න පුළුවන්. ඒක රිදෙනවද නැද්ද? ළමයි ලැබිලා තියෙනවා රිදෙනවා. ඒත් අපි අය කර ලොල් වෙන්නේ තාමත් ආස කරන්නේ. හිතා ගන්න බැන්නේ මොන කර්මයකට අපි ඒකට කැමති වුණාද? දන්නේ නැහනේ. ආන්න එකට කියන සංසාර පැවැත්ම. සසරට සත්‍ය එකතු කරන්න අපි දායක වෙලා තියෙනවා. අපේ පූර්ණ අනුග්‍රහය, සමාදර සමදායකත්වය දුන්නා නේද? මුදුමාරු කරා, අතංගිලි බැඳා කියන කෙලින්ම ඒකට දායක වෙලා තියෙන. දැන් කවුරු හරි තව සසර යන සත්‍යයක් අපි ගෙනාලා මෙහෙට දානවා. අපිත් දුක් විඳපත් වරෙන් දුක් විඳපන්. ඔක තමයි කියලා. දැන් මේ අම්මත් 6 දෙනෙක් දාලා තියෙනවනේ රේස් එකට. දැන් ඒ කට්ටියත් තරඟෙට කට්ටියව දානවා. දැන් මේ දැමිල්ල එහෙම දුකක් කියලා මම විතරයි කියන්නේ. කවදාවත් දැන් අර ළමයෙක් ලැබෙනින් නමට ඕක කියන්න හොඳක් නැහැ. ඒත් කියන මූණටම නිකන් කිසි හිතක් පපුවක් නැහැ වගේ. ඒ මොකද ඒක තමයි ඇත්ත කතාව. ඔය කවුරුත් කියනවා නේ කොච්චර වාසනාවක් තව ළමයෙක්ද? ආ වාසනාව තමයි. උස්සන් ඉන්න එපා වාසනාව මෙයා. ඒක වාසනාවක්ද? දැන් මේ මෙතන ළමෙක් නලෝ හිටිය ඊයේද පෙරිදරනේ පෙරිදරනේ මං ඉතින් මගේත් කට හොඳ නැහැනේ මං කෝ දුක කියන්නේ ඕක තමයි මොකද්ද ඔය නලවන එක දැන් ඕක කකුල් දෙක නැත්තම් නිකන් තියන් බනහන තිබුණානේ හැබැයි ඒ ගෑනු ළමයා ටික කලබල වුණා එක්සයිට් වුණා මොකද්ද මේ හාමුදුරු කිව්වේ ඒක කියන ඒකවත් තේරුනේ නැහැ එයා කලබල වුණා මේ ළමයින්ට බැන්නත් දන්නේ මගේ ළමයට බැන්නත් දන්නේ නෑ එහෙම බැනිල්ලන්නේ මම මේක කියන්නේ මේක මම කිව්වන් නැතත් ඒක කරනවා තමයි. ඒක නවතින්නේ නැහැ. සත්වයා කාමසේවණේ දෙනවා, ළමයි බිහි වෙනවා. ඕක නවත්තන්නේ නැහැ. හැබැයි ඇත්ත දැකගෙන ඉන්න ඕන. මම මේ කරන්නේ දුකක්. මම මේ විඳින්නේ දුකක්. මේ දුකට දායකත්වයේ සපයනවා. තව තවත් දුක් විඳින්න මිනිස්සු ලෝකෙට බිහි කර දෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේට නමක් ලැබුණානේ නාසනා කියලා. සියල්ල නසන්නෙක්ය කියලා. කුලය නසන්නෙක්ය කියලා. ඔය සාක්‍ය කුලේ කුමාරයෙක් කෙනා කඳු අතරින් උඹලා ළමයි පරිස්සම් කරගනින්න ඔක්කොම නසනවා. අයි කොල්ලෝ ටික මහාන කරනවා. කෙල්ලෝ ටික අනාතයි. ළමයි ලැබෙන්නේ නාසනා තමයි. උපත් පාලනය වෙනවා ඉබේටම. අයි කට්ටිය මහානනෝ ළමයි ලැබෙන්නේ නැහැ. කුමාරිකාවත් මහානුනා ළමයි ලැබෙන්නේ නැහැ. දැන් ඒක භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරනවා හරීම සැපයි. ඔය ළමයි නැති බව සැපයි. කසාද බඳලා ළමයි නැති බව දුකයි කියලා හිතනවා. නමුත් හොඳයි. ඕන වෙලාවක දමල ගහලා යන්න පුළුවන් දෙන්නට. දෙපැත්තට. වෙන් වෙන්නත් පුළුවන්, මහාන වෙන්නත් පුළුවන්, ඕනනම් තව කසාදයක් මොගියන්. බඳින්නත් පුළුවන්. දෙන්නම කැමති නම් ඔයා යන්න වෙන පැත්තකට මම යන්නම් තව පැත්තට අපි ළමයි ලැබෙන කෙනෙක් හොයන් යමු. දැන් දෙන්නටම නැත්තම් ළමයි මොකද කරන්න දෙයක් නැහැ නේද? දැන් සාමාන්‍ය එහෙම තමයි කරන්නේ. එහෙම කී කීන්නේත් නැහැ මේ සාමාන්‍ය හොයා ගන්නවා. ඉතින් සැබෑම උත්තරේ මොකද්ද? ළමයි නොලැබුණා නම් ඒක හොඳයි කියලා හිතලා ඒව නැති කරන තැනටම යන්න බලන්න ඕන. අර අද ආපු ස්වාමීන් වහන්සේ තීරණය කරා වගේ මම ඔබට ඔබ වහන්සේට තව කෙනෙක් බඳින්නත් තිබුණානේ නෝන අවසර දීලානේ ගියේත්. ඒත් ස්වාමීන් වහන්සේ ඔය දුකමනේ. ඒ ගෑණිගේ බඩේ මොකක් කර ගෙඩියක් තිබුණොත් එහේ. බඩේ කෙසේ වෙතත් හිතේ මොන ගෙඩි තියෙයිද? මොන කපටි જાති අම්මණ්ඩි කෙනෙක් ඊළඟට සෙට් වෙයිද අපි දන්නවද? ඊට පස්සේ ගෙඩි කෙසේ වෙතත් මේ මනුස්සට බෙල්ල වල දා ගන්න වෙන්නත් බැ. එහෙම જાති අය තමයි අද ඉන්නේ. නේද මේ කුසුමාවති අම්මා. ඔව් ආයි දඟින් ගියොත් ඇහක් නෑ. ඒ කියන්නේ පිරිමි මේ නිකන් ගිහියට අපිටවත් ඉන්න දෙන්නේ නෑනේ. අපි ළඟින් ගියත් අපේ පස්සෙනුත් එනවා. හාමුදුරුවෝ ලස්සනයි හාමුදුරුවනේ, හටහන ලස්සනයි. ඒ කියන්නේ බලන්නේ කොහොම හරි අර තමන් යන එකට ඇද ගන්න. නිවන් දකින්න දෙන්නේ නෑ. ඉතින් අපි 100න් ඉන්නවනේ මේ මිනිස්සු කතා කරවල අපි යන්න ඕනේ නෑ. අපි දැනගන්න අපි මහානුණේ මොකටද අපි ආවේ මොකටද? අපි නිවන් දකින්න නම් අපි අපේ වැඩේ කට්ටිය කියන කෙනෙක් කරන්න ඕනේ. නෑ ඒකේ මම පෙන්නේ හරි සංකරයි. හරියට බොරු කියනවා. මොනා කියන්නේ? බොරු කියනවා. අතේ පැලවෙන බොරු කියනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ කලකිරෙන දේවල්මයි තියෙන්නේ. හැබැයි මෝඩයා කවදාවත් කලකිරෙන්නේ නැහැ. අර අසුචි වලේ ඉන පණුව වගේ. මඩ ගොඩේ ළගෙන මීහරක් වගේ. ප්‍රඥාව අඩු මිනිස්සු හොයන්නේම කාමයන්මයි. එකක් නැත්තම් දෙකක්. දෙක නැත්තම් තුනක්. 60 පණිනකම් මිනිස්සු හොයන ගෑනු ඉන්නවා. ගෑනු හොයන මිනිස්සු ඔබ දැකලා ඇති. ඕනනම් දැකලා නැත්නම් ලංකාදීපේ මංගල කිංකිණි බලන්න. 68 මනමාලියොත් ඉන්නවා කියලා. බරදර සමාව කියලා ගන්නවා ඉල්ලනවා. මොකද්ද මේකේ වෙලා තියෙන්නේ? පුදුම කාම ආශාවකින් පෙළෙන්නේ. කියන්නේ කවද නිවන් දකීද? කවද සුවපත් වේද? මෙහෙම මිනිස්සුන්ට අපි කියනවා මහාන වෙන්න පිස්සුද? හාමුදුරුවන්ගේ වයර් එකක්වත් සෝටිලාද? ඊවා මේ කපේට වෙන ඒවා. නෙවෙයි අර මම නිකන් ආස්වාදයක් ගන්න මං කට්ටියට කියනවා මහාන වෙන්නේ කියලා. නමුත් එහෙම මහාන වෙන්නේ නැහැ. ඒක ලේසි නෑ. දැන් අම්මා පවා ඒක පරික්ෂා කරලා බලුවා. අම්මටත් තේරුණා ටිකක් ඒක අමාරුයි. මොකෝ දරුවන්ව සිහි වෙනවා. නිතර දෙවේලේ සිහි වෙනවනේ. එහෙමද? සිහි වෙනවා. ලේසි නෑ. ආයෙ වාරයක් වෙලා ආයෙ පොඩි පුහුණුවක් ලබන්න ඕන. ළමයි නැතුව ඉන්න පුළුවන්ද? ළමයින්ට කතා නොකර දවස් කීයක් ඉන්න බෑ. මේ පරික්ෂණය කරලා බලන්න ඕන. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා එනවා. මට උනත් ආදරේ ආච්චි. ඒක හරිය අමාරුවක් වුණා ගලව ගන්න ආච්චිලව. ලේසි නෑ. මම දාලා එනවා. මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කට්ටිය ඇල්ලා ඉන්නවා. පෙරේත ලෝකේ යනවා හිටපු ගමන්. දන්නෙත් නෑ. ඒ කියන්නේ ළමයිව සිහි කර කර ඉන්න මැරෙනවා අපාය. බුදුගුණ සිහි කරලා මැරෙනවා යනවා සුගතිය. ළමයි සිහි කරලා මැරුණොත් යනවා පෙරේත ලෝකේ. පෙරේත ලෝකේ යනවා. ගෙදරම එනවා. ගෙදරම ඉන්නවා. කාගේ දිහා බලාගෙන? ළමයි දිහා බලාගෙන. නෝන්ලට ඇල්ල මැරුණොත් ඒත් එහෙම. මහත්තුරු. අර ගස් උඩ ඉඳන් බලාගෙන මේ ගෑණි ආයි බඳිනවද නැද්ද? බැන්දොත් බෙල්ල මිරිකුවා. රෑ හීනේද එක නෝන කෙනෙක්ව ඇවිල්ලා කකුලෙන් අදිනව රෑට. ඉන්නකනු නිදා ගන්න දෙන්නේ නැහැ. මැරිලා නිදා ගන්න දෙන්නේ නැහැලු. ඇත්තනේ නේද? පුදුම වදයක් නේද? ඉන්නවනම් පේනවා. දැන් මේ පේන්නත් නැහැ. ඇවිල්ලා හීනෙන් මොකද කරන්නේ? කකුලෙන් අදලා දාන බිමට. ආන්න ඒකයි. ඔව්. වියාගත්ත බත් එක්ක කන්න දෙන්නේ වැලි දානවා. ආන්න පෙරේතයෝ. එහෙනම් මේ පෙරේතය වෙන தත්වෙටපත් වෙන්නේ නැති වෙන්නයි අපි ළමයි හදන්න ඕනේ. දැන් එතකොට අපි තීරුම් ගන්නවනේ මේකේ තියෙන හරි අමාරුයි අපි කිව්වට නිවන් දකින්න. නේ? එනවා උත්සාහ කරනවා. ආයේ ඇදගෙන මේක හරියට අර ලිස්සන ගහේ නගිනවා වගේ. ටිකක් හරි අමාරුවෙන් අර ග්‍රීස් ටික මේ හූරලානේ දැකලා තිනේ. අවුරුදු 20 වලට ගින්දී. නේ? වැලි කාගේ නැගපුරාරේ හූරලා කර පිටින් නගිනවා. ආයේ ලිස්සගෙන වැටෙනවා. ආයි ඉතින් මොකෝ වැටුණා කියලා ආයි නිකන් ඉන්නේ ආයි නැගපිය කියලා නගිනවා ඉතින් කොහොම හරි හවස් වෙන්න කලින් අර කොඩිය ගන්න ඕනේ නැත්තම් ටැග් ගල වෙන්නේ නැහැ කණ්ඩායම් කිහිපයක් ඇවිල්ලා උත්සාහ කරනවා නේ එහෙමනේ ඉතින් ආන්න ඒ වගේ ඉතින් අපේ නිවන් මාර්ගත් මොන වගේද ග්‍රීස් ගහේ නැග්ගා වගේ භාගයක් යනවා ආයි කඩාගෙන වැටෙනවා ආයි වැලි පියදගෙන ටිකක් දවස් ගෙදර ඉන්නකොට ඉතින් අපිට තේරෙනවා ගෙදර දුකයි කියලා පේනවනේ කොහොමද ආයි කෝල් එකක් දෙනවා ස්වාමීන් වහන්සේ මේ දැන් නම් මට ඇති වගේ ගෙදර හිටිය මම මේ පැත්තේ ඇවිල්ලා යන්නද ආවන්නේ ඉතින් කාරිනේ දානෙත් තියෙනවා අවිල්ලා යන්නේ. දානෙ තියෙනවා මේ වළඳලා යන්නේ කෙනවිල්ලා. ආයි ඉතින් අර කාමරේ සුද්ධ කරන් ඉන්නවා ටිකක්. ආයි මාසයක් දෙනකොට ආයි ග්‍රීස් ගහෙන් ලිස්සගෙන වැටෙනවා. ටිකක් මගට යනවා ආයි මග ගහ උඩට යනකොට ආයි ග්‍රීස් වැඩි ලිස්සගෙන වැටෙනවා. ආයි කොන්ද කඩා ගන්නවා. ඊට පස්සේ කියනවා දැන් නම් ටික අමාරුයි ස්වාමී. හරි එහෙමනම් ඒකෙන් අපි තීරුම් ගත්ත එකයි. ඉතින් අමාරුයි කියලා නොකර ඉන්නද නැත්නම් කොහොමරි කරනවද? කරන්න ඕනද? අරකෝ ජාති ජරා මරණ වලින් මිදෙන්න අපි කොහොම හරි මේක දැන් මේ අම්මට විතරක් නෙවෙයි මේ බණ කියන්නේ මේ ළමයින්ටත් එක්ක. ඒතර අම්ම වගේම වයසරණකම් අපි ඉන්නවද නැත්නම් අදාදම මේ බණ අහලා ධර්මදේශනා අහලා දැන් ඔබට කරන්න පුළුවන් එක දෙයක් ගෙදර ඉඳගෙන දැන් රැකියාවල් කරනවා ඇති අනිත් අය ළමයි බලනවා ඇති ඔය අතරේ පැයක්වත් දවසට වෙන් කරගෙන ඉන්ටර්නෙට් එකෙන් හරි බණක් ධර්මදේශනා